නමුතස්ස භගවත අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුෝතස්ස භගවත අරාතෝ සම්මා සම්බුද්දස්ස නමුෝතස්ස භගවතෝ වරාතෝ සම්මා සම්බුද්දස හොඳයි අපිට ඊළඟට සාකච්ඡා කරන්තියෙන් අ්‍යම්‍ය ප්‍රත්තිය සම්බන්ධී අ්‍යමන්‍ය ප්‍රත්තේදී අන්‍යමන්‍ය ප්‍රත්තයට අදාළ වෙන්නේ සාජාත පත්යට සාජාත ප්‍රත්ථය යටතේ සාකච්ඡා කරපු ඒ ප්‍රත්‍ය ප්‍රත්ථ්‍යයවුත් පන්නයන්වලින් කොටසක් තමයි මේකට අදාළ වෙන්නේ අන්‍යමන්‍ය ප්‍රත්තේදී නාමධර්මයන් සහ රූපධර්මයන් වල යම් කොටසක් තිබෙනවා ඒවා එකනකාට ඔවු නොවුනට ප්‍රත්්‍ය වෙනවා උපකාරක වෙනවා එකැ එකධර්මයක් තවධර්මයකට උපකාර වෙනවා ඒර් ඒ ධර්මය අනිත් ධර්මයට ඒ මුලින් තමන්ගෙන් තමන්ට උපකාර කරපු ධර්මයට අනි පැත්තට උපකාරක වෙනවා. ඉතින් ඒ ඒ ක්‍රමයට තමයි මෙතනද ප්‍රත්‍යසාහප්‍රත්‍යයත් පන්නේයන් ගන්නට වෙන්නේ. මොනදමී එකිනෙකාට උපකාරක වෙන ධර්මයන් කොටස් තුනක් තිබෙන මූලික වශයෙන් පලවෙනි කොටස තමයි නාම ධර්මයන් සියලුම නාම දැරමයන් නාම ධරමයන් නාමස්කන්දයන් ඔවුනෝනට උපකාරක වෙනෝ එක පලවෙනි කොට්ටාසය දෙවනි කොට්ටාසය තමයි රූපධැරමයන් වල පවතින සතරමහා දාතු සතරමහා භූතයෝ ඔවුනොවුනට උපකාරක වෙනවා ඊීළඟට පංචවෝකාරය හිදී පංචවෝකාරය හිදී පචෝර ප්‍රතිසන්ධදිස්කනේ ශනයේදී තියෙන ෝකාරයේදී පංචවෝකාර ප්‍රතිසන්ධීක්‍ෂණයහිදී පවතින නාමස්කන්දයන් සහ හදේ වස්තුව කන මේ ධර්මතා දෙක ඔවු ඕනට උපකාරක වෙනවා ඉතිං මේකෙ මුලින්ම අපි තේරුම් කරගරි ගනිමු මේ පදය අරථය හිට පස්ස අපි මේ සවරු පර්ථයක එකක් ගැන කතා කරුම් අන්ඥම්‍ය පච්චයෝ අ්‍යමනයන් යන්නේෙහි අන්්‍ය යනු ලිංගයයි තනි පදයයි සීවිභක්තිය තබායට අං ආදේශකොට අන්ඥං යැයි සිද්ධවේ අනතුරුව සබබා දීනං වීතිහාරය යන මුද්ගල්ලන සූත්‍රයෙන් අ්ඥං අ්ඥං යැයි දීරූපයක් කොට පෙරපදෙහි අංලොම් කොට මකාරාගමයෙන් අ්‍යම්ඥංය යන පදය සිද්ධ වේ. තිංගලිම විස්සර කරන්න මේ පදය සාධන වෙන හැටි කළ මුලිම ලිගේ තියාගන්නවා ඉට පස සීවි භක්තිය එකතුගට කරනවා සීවලට අං ආදේශ කරනවා කරයි පස්සේ අඥං කියලා පදේ සිද්ධය නවා ඉට පස්සේ අන්ඥං කියන එක දිිත්ත කරන්න එක මොදගල්ලාන සූත්‍රයක් තින සබා දීනං වීති හාරය කළේ සූත්‍රෙන් තමයි අ්ඥං අ්ඥං කියලා එක දීරූපයක් කරගන්නේ ඉට පස මේ පෙරපදයේ තිබබ පෙරපදේ තිබ්බ මේ අන්ඥන් එකේ අං ලොප් කර ගන්නට ඕනේ ඒ ලොබ් කරගෙන ඉට පස්සේ මකාරම මකාරයක් ආගමනය කරලා ඉට පස්සේ අන්්‍යමං්ඥං කියලා පදේ සිද්ධ වෙනෝ. තෙවිදිර තමයි මේ පදය සාධනය වෙන්නේ. ඉටපස් ඒකේයා නිරුක්තියට ගියොත් අන්‍යම්ඥං අන්‍යෝ්‍ය හුත්වා වෙමින් පච්චයෝ උපකාරක ශක්ති අන්‍යමන්‍යපච්චයෝ අන්‍යමං්‍යපච්චය නම්ව. එත් එහෙම තමයි මේකේ නියුක්තිය කියන්නේ අන්‍යම්ඥං අන්‍යෝ්‍ය වෙමින් උපකාරකවන ශක්තිය අන්‍යමන්‍ය පච්චය නම්වේ කියලා. ඒේකට උපමාවක් කියෙන එකක් තමයි පාද තුනකින් සාදා ඇති බංකුවක පාද තුන එකනෙ එකට උපකාර කරයි එක් පාදයක් හැඩුුණොහොත් සෙසුපාදු දෙකින් උපකාර කිරීමට දරාගනීමට නොහැකි වන්නාසේ තමා සමග පහළවන්නා වූ ධර්මයන් එකනකට උපකාරවන්න ූශක්තිය අන්‍යමන්‍ය ප්‍රත්ථය නම් වේ කියලා දැ බංකුවක් තියෙනවාඒ බංකුවේ පාදතුනක් තියනෝ ත්‍රමේ තියන පාද තුන එකිනෙකාට උපකාර වෙනවා තර එක පාදයක් ඇඩනුත් අනි පාද දෙකින් මේ බංකුව කෙලින් තියාගන්නට බැරු වෙනෝ රජුවතියාගන්නට බැරවුණ බංකු පැටෙනෝ ඉතිං එවිදිහයට මේ එක ධර්මයක් අනිත්ධර්මයට උපකාර වෙනවා එළට අනිධර්මයනු ධර්මයට උපකාරග වෙනවා මෙ වගේ ඉ එකනෙකාට මේ ධර්මයන් උපකාරවීමක් සිද්ධ වෙනෝ මේක අපි ඉළඟට ත්‍රරාශය කියවගනිමු ත්‍රිරාශය තියෙනවා අන්‍යමඥ්‍ය පච්චයෝතියන ප්‍රත්‍යයෝදේශහි ස්වරූපයෝ ප්‍රත්්‍යය ප්‍ර්‍යයෝත් පන්න ප්‍රත්්‍යනීක වශයෙන් තෙව දේරුම් වෙති පුලින්ම්ම ප්‍රත්්‍ය කොටසට තියනවා න්ට පරවන එකන් අනූ චිත්ත එය චෛතසික දෙපනසෑ යන ප්‍රතිසන්ධි ප්‍රවෘති නාමස්කන්ධයෝය, ඔවුනෝුන්ට පකාරවන චිත්තජ ප්‍රතිසන්ධි කර්මජ බාහිර, ආහාරජ්‍ය රිතුජ අසඥසත්ව කර්මජ ප්‍රවෘති කර්මජ භාභූතයෝය, පංචබෝකාර ප්‍රතිසන්දි නාමස්කන්ධයන්ට ප්‍රත්්‍ය වන හරදය වස්තුවය හරදය වස්තුවට ප්‍රත්්‍ය වන පංසවෝකාර ප්‍රතිසදිි නාමස්කන්ධුවයෝ යන මොහු, අම්‍ය ප්‍රත්්‍ය වන ධර්මයෝය තිං මුලිම්ම වෙන්නේ නාම ධර්මයන් ටික ගන්නන්නේ සිලු නාමස්කන්දයන් එතනදිීඔවනවුන්ට උපකාරවන ප ප්‍රතිසන්දිී සහ ප්‍රවෘති නාමස්කන්ද ටික තමයි මුලින්ම වෙන්නේ ඊළඟට දෙවනි අට තියෙනවා වන්ට උපකාර වන චිත්තජ ප්‍රතිසන්ධී කර්මජ බාහිර ආහාරජ ප්‍රිතුජ අසනිසත්ව කර්මජ ප්‍රවෘති කර්මජ මහාභූතයෝය කියලා තර මෙතනද සියලුම මහාභූතයන් ටික ගත්තා. ඊළඟට පංචවෝකාර ප්‍රතිසන්ධී නාමස්කන්දයන්ට ප්‍රත්්‍ය වන හරදේවස්තුූය හරදේවස්තුූට ප්‍රත්්‍ය වන පංචවෝකාර ප්‍රතිසධී නාමස්කන්දයෝය කියලා. තකට මේ හරදේවස්තුව තිසන්ධ අවස්ථාවේදී හරදවස්තුූ තිබෙනවාඒ හරද නාමස්කන්දයෙන්ට ප්‍රත්්‍ය වෙන එතකට හරදවස්තුූ ප්‍රත්්‍යව වෙනවා යගේ හරදවස්තුවට ප්‍රත්්‍යය වන පංචෝකාර ප්‍රතිසන්දිී නාමස්කන්දයකෙන එතකට ඒවස්ථවිදි ස්න්දය හරදවස්තුවට ප්‍රත්්‍ය වෙනවා තේදකම ගත්තා. එතන පැහැදිලින්න ඔවුනෝුන්ට උපකාරවන එකුුණ අනෝචිත්තය ආදී වශයෙන් ප්‍රත්‍යයන් සඳහා කියලද වාක්‍ය කණ්ඩයන්තු වන මලින්ි පපුවාක්ක න්ඩයන්තුන දෙැඟපී විස්තර කර පුවාක්ක කණ්ඩයන්තුන චිත්තචේතසිකා ධම්මා අ්‍යමඥං මහාභහුතා අන්‍යමඥන් පටිසධිකනේ වත්තු ඉපාකා අන්‍යමඥන්තිච්ච තිවිදහෝතී යන අභිධර්මාර්ථ සංග්‍රහ පාටයේ පරිවර්තනයයි කියලා ්‍රබ්ධර්මත් සංග්‍රහයාප කා්ඩ පාටහ පරිවර්නය තමයි මෙතන දැක්වේ චිත්තචේතසික ධම්මා අන්‍යමඥන් කල කෑන චිත චේතසික ධර්මයන් ුන්ට ප්‍රත්්‍යව දැක්වෙන තැන එළකට මහා බහුත අන්‍යමඥන් කළ කියන්නේ මහා බහූතයන් අවුනොවුන්ට අන්‍යමන ප්‍රත්්‍යයෙන් ප්‍රත්්‍යවීම දක්වන තැන පටිසන්දිික්කණය වත්තුව විපාක අන්‍යමංන් කෙළකිව්වේ ඒ ප්‍රතිසන්ධය අවස්ථාවයේ දී හදයවස්තුව සහ ඒ විපාක නාමස්කන්දයන් ටික ඕනවුන්ට ප්‍රක්තිවීම දක්වනෙක් කොටස තමයි එතන දිකිව්වෙ. ඊට පස් යනවා ප්‍රතියොත් පන්න හැදිලි කරගන්නට ප්‍රත්‍යයොත් පන්න එකේ නො අනෝ්‍ය වශයෙන් නඋපකාරණ ලබන එකු අනූ චිත්තය චෛතසික දෙපනසේ යන ප්‍රතිසන්ධදිි ප්‍රවෘ්ති නාමස්කන්ධියෝය ඕවුනොුන්ගෙන් නඋපකාරය ලබන සකළ මහාභූතයෝය හරදේවස්තුෙන් උපකාර ලබන පංචවෝකාර ප්‍රතිසන්දිි නාමස්කන්ධියෝය පංචවෝකාර ප්‍රතිසන්ධි නාවස්කන්ධයන්කින් පත්්‍ය ලබන හදය වස්තුය යන මොවුහු අන්‍යමන්‍ය ප්‍රත්්‍යයාගේ ප්‍රත්‍යයොත් පන්නේ ෝය කියලා ප්‍රත්‍යයොත් පන්න ගැනකඇද්දී අන්‍යෝන්‍ය වශයෙන් නොපකාර ලබන යන්නෙහි අදහස සහජාත ප්‍රත්තිය කී ආකාරයෙන් දතයුතුයේ ප්‍රත්ත්‍යප්‍රත්ත්‍යයොත් පන්නෙහි ආකාරය සහජාත ප්‍රත්්‍යය ක්‍රමයෙන් ධතයුතුවේහළ කියනවා එතකොට දැන් සහජාත ප්‍රත්තේදී කිවන නාමස්කන්දයන් සහ මහා භූතයන් ගැන කියද්දි ඒවා ප්‍රත්‍යවීමේදී එක නාමස්කන්දයක් ගත්තයි පසේ නාමස්කන්දය සෙසු නාමස්කන්ද තුනට ප්‍රත්්‍යය වෙනවා එළඟට ඒ නාමස්කන්ද තුනක් තියෙනවා නාමස්කන්ද තුන සෙසු නාමස්කන්දයට ප්‍රත්්‍යය වෙනවා නාමස්කන්ද දෙකක් අනිත් නාමස්කන්ද දෙකට ප්‍රත්වෙනවා කියලා එතකොට ඒහි ක්‍රමේටම මෙතැදි ගන්න ඕන එක නාමස්කන්දයක් එස මස්කන්ද තුනට ප්‍රත්වයෙනවා ඒ නමස්කන්ද තුුණ ඒ නාමස්කන්දයට ප්‍රත්වෙනවාඉළඟට මස්න්ද දෙක් අනිත් නාමස්කන්ද දෙකට ප්‍රත්්‍ය වෙනෝ ඉති ඔය විදියට එතන නාමස්කන්දයන් ගන්නට ඕන ඊළඟට ඒ මහාභූතයන් ගනිීදදිත් මහා භූතය සතරත් ඒ විදිටම ගන්න ඕන ඊළඟට ප්‍රතිසන්ධ අවස්ථාවේදී හරදය අවස්තුූ සහ නාමස්කන්දයන් ප්‍රතිසන්දිි නාමස්කන්දයන් ටිකත් ඒ ක්‍රමේටම ගන්නට ඕනේ ළඟටයනවා ප්‍රත්්‍ය නීකවලට ප්‍ර්‍යනීකවලදී කියනවා නාමස්කන්ධයන්ගෙන් ප්‍රත්්‍ය ලබන චිත්තජ රූපයෝය අරදේවස්තුවෙන් අන්‍ය වූ ප්‍රතිසන්ධී කර්මජරූපොයෝය මහාභූතයන්ගෙන් ප්‍රත්්‍යය ලබන චිත්තජ ප්‍රතිසන්ධී කර්මජ බාහිර ආහාරජ රිිතුජ අස්‍යසත්ව කර්මජ ප්‍රවෘති කර්මජ උපාදා රූපයෝය යන මුොහු අන්‍යම්්‍ය ප්‍රත්්‍යයාගේ ප්‍රත්්‍ය නීකයෝය කියලා කොට මෙතනට මේ ප්‍රත්්‍ය නීක වලට එන්නේ චිත්ත ජරූපික නාමස්කන්දයෙන් ප්‍රති්‍ය ලබන චිත රපන ොකද මේ ිත්ත ජරූපයන්ලට පුළුවන් මක් හ නමස්කන්දයන්ට පෙරලා ප්‍රත්්‍යයෝ ප්‍රත්්‍ය වෙන්න එනිසායික ප්‍රත්්‍යනීක ගැනට වෙනවා. ඉළඟට හරදේවස්තුවෙන් අන්‍ය වූ ප්‍රතිසන්ධි කර්මජරූපයෝය. දැන් ප්‍රතිසන්ධිය අවස්ථාවේදී කරුණ ජරූප පහල න තුරේ පහලවෙන්න කර්ම ජරූපාතරින් එකක් තමයි හරදේවස්තුූ කලා කියන්නේ. දවස්තාවේදී පහළවෙන සෙස්සු කර්මජරූපටික අ අන්‍යමන්‍ය ප්‍රත්තයට ඇතුළත්ව වෙන්නේ නැහැ ඒව සහජාතයි නමුත් සහජාතයක වට අන්‍යමන්‍ය ප්‍රත්තයට ඇතුළත්ව වෙන්නේ නැහැ ඒ හරදවස්තුවෙන් ැර හැර කර්මජරූපටික. ඊළඟට මහා භූතයන්ගේෙන් ප්‍රත්්‍යය ලබන චිත්තජ ප්‍රතිසන්ධි කර්මජ බාහිර ආහාරජ රිතුජ, අසං සත්ව කාරමජ ප්‍රෘති කර්මජ උපාදා රූපයෝය එතර උපාදා රූප ටික තිනව මහා භූතයන්ගෙන් හැර මහාභූතයන්ට ගෙන් අන්‍ය වන උපාධරූප ටික ඒකත් ප්‍රත්්‍යයනීක ගනට ඇතුළත්වෙන මොකදේ ඒ බහූතයන් ඒ රූපයන් වල ඇතුළත් වන සතරමහා භහුතයන් විතරයි සතරමහා දහතුන් විතරයි අ්‍ය වන්‍ය ප්‍රත්තයෙන් ප්‍රත්්‍යය වෙන්නේ තොර සෙසු උපාදාරූප ටික මන ප්‍රත්්‍යය ප්‍ර්‍යය ලබන්නේ නැහැ ප්‍රත්්‍යවෙන්නේ නැහැ නිසා ඒක ප්‍රත්්‍ය නක ගණයට ඇතුළත් වෙනවා ඉතිං ඒවිදියට තමයි ප්‍රත්්‍ය නීක සම්බන්ධයෙන් අපිට ස්වරූපාර්ථටික ත්‍රරාශේදී කියව ගන්න තියන්නේ ඒ පාල විස්තර කරනවා නාමස්කන්ධයන්ගෙන් ප්‍රත්‍යය ලබන චිත්ත ජ රූපයෝය හරදේවස්තුව නන්්‍ය වූ ප්‍රතිසන්ධි කර්ම ජරූපයෝය යනත නෑ ්‍රවෘති කාලයෙහි දී පංචවෝකාර භවයෙහි චිත්ත චෛතසික සහ චිත්තජරූප පහළ වන විටදී. නාමස්කන්දයෝ අන්‍යෝන්‍යව ප්‍ර්‍යප්‍රත්්‍යයෝත් පන්න බවට පත්වනුයේ නමුදු චිත්ත ජරූපයෝ ප්‍රථ්‍යප්‍රත්්‍යයෝත් පන්නේ බවට පත්නො වෙති. ඒ පැදිලිනේ. ඉළඟට සහජාතව පහළවන්නාව නාමස්කන්දයන්ගේෙන් උපකාර ලබන්නාව චිත්ත ජරූපයෝ, ප්‍රත්්‍යනීකයෝ ඇති. අපි පැදිලි කර. ළඟට පංචවෝකාර ප්‍රතිසන්දිී නාමස්කන්දයන් සහ කර්මජරූපයන් පහළවන විටදී නාමස්කන්දයෝ සතර දෙන එකනකට අන්‍යමන්‍ය ප්‍රත්ථ්‍ය ප්‍රත්ත්‍යයෝත් පන්න වෙත්ති වෙත්. එම ප්‍රතිසන්ධදිස්කන්දයන්ස් හා සහජාතව පහළ වන හදේවස්තුව හැර සෙසු කර්මජරූපයෝ අන්‍යමන්‍ය ප්‍රත්ථ්‍ය ප්‍රත්්‍යයෝොත් පන්නවලට ඇතුළත් නොවී ප්‍රත්්‍ය නීකවලට ඇතුළත් වේ. තිසඳි නාවස්කන්ද සතර ප්‍රත්ථය හර දේවස්තුව ප්‍රත්්‍යයෝත් පන්නේය හදවස්තු පත්ය නාවස්කන්ද සතර ප්‍රථ්‍යයෝත් පන්නේ යනුවෙන් ප්‍රත්ථ්‍යය ප්‍රත්‍යයෝත් පන්න තුළි ඇතුළත්වේ. ඊට ප්‍රසකින උපාද රූප ස්පදය සම්බන්ධයෙන් ඒ. හහා භූෝතයන්ගෙන් ප්‍රත්්‍ය ලබන චිත්තජ ප්‍රතිසන්ධි රමජ යනුවෙන් දක්වන ස්ථානහි චිත්තජ උපාධාරූප ප්‍රතිසන්ධි කර්මජ පාධාරූප ආදී වශයෙන් නුපාධාරූප යන පදය සම්බන්ධ කරගන්න ඇතකට ඒ ඒ පාදරූප අදයඔක්කරන සම්බන්ධ කරගන්න ගෙෙන කියන්නේ. චිත්තජ කලාපයන් පහළ වන සෑම අවස්ථාවක දීම මහාභූතයෝ සතර දෙනේ එකනෙකැට අන්‍යමන්‍ය ප්‍රත්තයෙන් ප්‍රත්‍ය ප්‍රත්්‍යයොත් පන්න වේ. ඒ මහාභූත සතරෙන් උපකාර ලබන සහජාතව පහළවන්නා උපාදාරූපයෝ ප්‍රත්‍ය ප්‍රත්‍යයෝත් පන්න යහි ඇතුළත් නොවී ප්‍රත්්‍ය නීකල පමණක් ඇතුළත්වේ. ඒ පද රූප සම්බන්ධෙන් කිව අපි කලින්ගපු කාරණය ඒවා ප්‍රථ්‍ය ප්‍රථයොත් පන්නවලට යන්නේ නැතිව ප්‍රත්්‍ය නීකල්ට ඉතරක් ඇතුළත්වෙනවා. ප්‍රතිසන්ධිර්මජ උපාදාරූපාදෙහිද කර්මජ කලාපෙහි මහා භෝතයෝ එකනකට ප්‍රත්‍ය ප්‍රත්‍යයොත් පන්න වේ. ඒ කර්මජ මහා භූතයන්ගෙන් උපකාර ලබන්නාව ලබන සහජාතව පහළවන්න වූ උපාධාරූපයෝ ප්‍රථන ප්‍රථනීකය යනාදී වශයෙන් දත යුතු තටේ විදිට එක බෙදල ගන්නට ඕන කර්මජ කලාපෙහි තයෙන මහා භූත ටික ඉගෙනකට ප්‍රත්තිප්‍රත්තිය පන්න වෙනවා ඒ කර්මජරූපයන්ගෙන් කර්මජ මහා භූතයන්ගෙන් උපකාර ලබන සහජාතව පහල වන්න උපාධාරපය ප්‍රත්ථනීකයක තර්මේදට මේ අනිතූප සයල්ලට මේ ක්‍රමේට ගන්න කලා කියන්නේ ඉතින් කියනවා ඉළඟට දක්වල ලද වච්චනයට අනොකූලව චිත්ත චෛතසිකයන්ගේ සහජාත ශක්තිය චිත්ත ජරූපයන් හි පවතිනුවයේ නමුදු අන්‍යමන්‍ය ශක්තිය නො පවති එතකොට චිත්ත ජරූපයන් වල සහජාත ශක්තිය තිය නව නමුත් අන්‍යමන්‍ය ශක්තියක් පවතින්නේ ැහැ මහාභූතයන්ගේ සහජාත ශක්තිය උපාදාාරූපයන් හි පවතිනුයේ නමුද අන්‍යම්‍ය ශක්තිය නො පවති තර මහාභූතවල සහජාත ශක්තිය උපාධාරූපයන් වල පවතිවා නමුත් අන්‍යමන්‍ය ශක්තිය පවතිනෙ නෑ එතකොට දැ සහජාත ප්‍රත්්‍යේසා අන්‍යමන්‍ය ප්‍රත්තිය දෙක සංසන්ධනය කළ ගත්තායින් පස්සේ මෙසේ ගත් කල සහජාත ශක්තියහි විෂේපතය පුළුලන අතර අන්‍යමන ශක්තියේ විෂේපත්තය පටුවී මනිසා සහජාත ප්‍රත්‍යය උපදින වාරයක් පාස අන්‍යම්‍ය ශක්තිය නොමැතිවීමේ හේතුවෙන් සහජාතාදී පච්චයෝ හොන්තෝ ඒවහි කෝචි අන්‍යමන්‍ය පච්චය න්න හෝත යනුවෙන් මුල ටිකාවෙහි අදාළහ කලකි නෝ. එතකොට මෙතනද මේ තෙරුම්ගන්න ඕන සහජාත ප්‍රත්්‍යයහි විශ්ෂපත්වය පුළුල් වෙනවා සහජාත ප්‍රත්ට අදාළ වන කොටසක් තමයි එක ඇතුළත්නක කොටසක් ඒක දේශයක් තමයි අන්‍ය වන්‍ය ප්‍රත්තයට ඇතුළත් වෙන්න හිති නිසා සහජාතාදී පච්චය හොන්තෝඒහි කෝචි අන්‍යමං්‍ය පච්චය ඔන්න හෝති ය මුල ටිකාව අදාළහ මන ටිකා ස්තරයනෝ. මොකද ඒ සමාරයවා සහජාතපත්තය වෙනවා නමුත් ඇතැම් මේවා අන්‍යමණ්‍ය පච්ච වෙන්න නැහැ කිය මයිතන විස්තර වෙන්නේඉතිං ඒවිදියට තමයි මේ අන්‍ය වන්‍ය ප්‍රත්ථයට අදාළ කොඩස්්ටික විස්තර වෙන්නේ